සස් පෙල්ල ජීවවිද්‍යා විශය නිර්දේශය හයවනි පාඩ ප්‍රවේනිිය අපේක මුල් කොටස් කීපයක් සාකච්චා කරල මේ වෙනකොට අවසන් කරලා තරු ඔබට ීඩියෝ වොල්ට කිහිල්ල ඒවා බලන්න පුලුව ඒවා බලල අන්න ඊට පස්සේ අදේ ඉඳලන්න මේ තියෙන ීඩිය එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුව මුල් කෝටස් සොඳර බලන්න දරු එතර බලපුහාම ඔබට හොඳ අදහසක් ගන්න පුළුව ඒම නැතුව ස් රහට යනකොටිකා ගැටල මතු වෙන්න පුළුවන් ඉහිද වාපි බල ට පස්සෙ අප එක තුයමු අපි අදය නොවන්න ලුත් කොටසක් බලන්න මෙෙන්ඩලීය ප්‍රවේණය හා සම්බාවිතා නයම මෙන්ඩලීිය ප්‍රවේණය හා සම්බාවිතා නය තොර අපි සම්භාවිතාවේ කියන එක අපි දන්න අපපොඩි කාලෙ සම්භාවිතාවේ ගැන කතා කර අන්න කාසියක් උඩ දැමීම් කාසිය කුඩදාපු හාම් ඒක මූහුණ තක් වැටීම් අපි දන්න කාශසියක පැති දෙකයිතියෙන් අන්න සිම්මූුණ තක් වැටීම අපි කියන පැති දෙකයි නම් අන්න සම්භාවිතාව දෙන එකයි ධදුකටය අපි දන්නව ධාදුකට එක පැතිහයක් තියනු එතකොට දාදුකැඩේ පැත්තිහායෙන් එක කියන පැත්ත වැටීමේ සම්භාවිතාවය හයෙන් එකයි මේකතම අපි දන්න සරලම සම්භාවිතාව එතොරොන්න ඔය සම්භාවිතාවය අපි පාවිච්චි කරනවා මේ මෙන්ඩලීිය ප්‍රවේණය සඳහා එතකොඩ මේ සංසිද්ධි සමුදාය අතරින් කිසියම් සංසිද්ධයක් සිදුවීමට කොපමන හැකියාවක් පවති නෝ කාසියක් කුඩ දාපු හාම අපි අපේක්ෂා කරන පැත්ත වැටීමේ සම්භාවිතාව දෙකන්න එකයි පැති දෙක ඉන තිය දාදුකටයක් අපි අන්න ගත්තයි පස්සේක යම් පැත්තක් වැටීමේ සම්භාවිතාව අපිට හයග එකයි එදො අපි කිය නොමොකක් කියලද සම්භාවිතාවේ මගින් විය හැකි ප්‍රතිඵලාතරින් යම් සිද්ධියක් සිදුවීමට කොපම නැහැකියාවක් පවතීද. යන්නයි හොයලබල. තුොද අපිට පොඩි සමීකරණය දාන්න පුළුවන් සම්භාවිතාව සලකාබලුන් ලබන සිදුවීමක් සිදුවන වාර ගණන්න ඒ සිදුවී හැකි මුළලු සිදුවීම් ගණනයෙන් බෙදුවයින් පස්සේයන්න අපිට සම්භාවිතාවේ හොයා ගන්න පුළුවන්. ඒ ගැනමේ ගහනයෙක්න් මේ ගණනය කරනුවේ සලකනු ලබන සිද්ධිය. ඒ සිදුවිය හැකි සියලොස් පතිපල්ල සංඛ්‍යාවෙන් බෙදී එත අපට සම්භාවිතාවේ පරිමාණයක් පාවිච්චි කරන්න පුළන් මේක බිින්ඳුවත් එකත් අතර මේක එක වෙන්න පුළුව බින්දුව වෙන්න පුළුව ඇතකට අපිට හම්බේ කස් තමයි අන්න සිින්තියක් සිද්ධ වෙනවනම් එක අපි කියනව අන්න සම්භාවිතාවයකයි කිසිම් සිද්ධයක් සිද්ධ වෙන වනන්ඒ සම්භාවිතාවය එකයි දියක් සිද්ධවෙෙන් ැත්ත අප කියන එක සම්භාවිතාවය අන්න බිදුව පැහැදිලිද ඒවගේ අපට හම්බේ නොෝ මේ කිසියම් සිද්ධියකදී සිදුවී හැකි අන්න සියලුම සිද්ධීන්ගේ සම්භාවිතාවයන් අන්න එකතුව කියදද වෙන්නේ එකතුව එකක් සිදුවී හැකි සියලුම සම්භාවිතාවයන් ගත්තොත්තේ මේ ගොල්න් එකතුව එකක් කියලාිග එක අපිට පැහැදිලි කරන්න පුළුවන් මේ මෙ මේ වගේ උදාහරණයක් තරගෙ මෙ බලන්නක අපි සලකනව ම සරල උදාහරණයක් තරගෙන ශාකක ඇලීල දෙකක් තියනවා ඇලීල දෙක කැපිටල්ටී හා සිපල්ට පැ ලී දෙක කැපිටල්ට සිිම්පල් මෙන්න මේ අපිට හම්බෙන ශාකයක් කැපිටල්ට සිම්පල්ට කියන ශාක්‍ය මේ ප්‍රවේනිික අන්න අපිට හම්බන ප්‍රවේනි දර්ශය එතවට මේ ප්‍රවීනි දර්ශයේ අපිට ජන්මානු තියනු මේ ඩිම්බයක් සුකරාණුව එත මෙෙන මේ ඇලිල්ල දෙකින් ඩිම්බයකට අපිතු ඩිම්බය මේ සුකරාණුව මෙෙන ඩිම්බයකට මේ ඇලිල්ල දෙකෙන් එකක්්‍යයා මේ සම්භාවිතාව දෙකන්නේ එකයි එ මේ සුක්්‍රාණුවට මේ ඇලිල දෙකෙන් එකක් ලැබීම සම්භාවිතාවය දෙකෙන් එතොර මේ සිද්ධි දෙක් ඇදර සිද්ධි දෙකේ සම්භාවිතාවයන්ගේ එකතු අපි කියනවා මොකක් කියලද එකයි කිය ආන්න වැඩ ඒකා අංග මුහමක විෂමයුක්මක ශාකයක ඒ යන්න කැපිටල්ට සිිම්පල්ට ඇලිල වියුක්තවීමේදී අන්ඩ ප්‍රමුකැලීලයක් දැරීමට ඇති සම්භාවිතාවය අපි කියනවා දෙකෙන් එකයිම අපිට හම්බෙන දෙකෙන්න එක. ඉට පස්සෙ බලන් එක්කණ්ඩයක් නිලී නැලීලයක් සිම්පල්ට දරීමට ඇ සම්භාවිතාව අන්න බාග යැමි කැපිටල්ට සිිපල් වලින් කැපිටල්ට දරන්න තින සම්භාවිතාවය අන්න දෙකන්න එකයි. සිම්පල් ලැබෙන්ට තින සම්භාවිතාව දෙකෙන් එකයි. එතකොට විෂමයුක්මක විියුක්තවීමේ දී දන්න දැ මෙයා වෙන්වෙනෝම මේ විෂමයුක්මකය වෙන් වෙනවා එමවෙංවෙනකොට සිද්ධි දෙකක් වෙන්වීම කියලා කියන්නන් ඒ සිද්ධි දෙකේ සම්භාවිතාවේ කියලා කියන්නේ අන දෙකෙන එක එකතු කිරීම දෙකේන ඒ කියන්න මොකක් කියලද එකයි කියලා මේ අන්න අපිගෙනවා ඇලිලයක් වෙෙන්වීම සම්බාවිතාව ඒක සිද්ධිය මේ අනි සිද්ධිය මගදද අනිත් ඇැලිලේ වෙවීමේ සම්භාවිතාව මෙ දෙකේ එකතුව අපි කිය නොමුකක් කියලද එකක් කියලා අපි සල්ල කනවා මේ බලන් එකතුර ඒකම තමයි මම අරන්ති අන මේ විෂමයුක්මක ශාකය මේ ඇලිල දෙකවෙෙන් වෙන මේ ඇලිලේ ලැබීමේ සම්භාවිතාවය දෙකන එකයි ඇයි දෙකයි එක දෙක එකයි මෙයාලබීම මේ සම්භාවිතාවය දෙකෙන් එතුර මෙ විෂමයුග්මක කැපිටල්ට සිම්පල් ශාකයක ඇලීලවෙෙන් වෙනකොට සියලු සිද්ධිවල් ආන එන කැපිටල්ටඇලීලයක් දැරීමේ සම්භාවිතාවය බාගයි සිම්පල්ටඇලීලයක් දරීමේ සම්භාවිතාව බාගය ගෙන සිද්ධ දෙකෙක්ව ගත්තාම අපි ගෙන මොක් කියල සම්භාවිතාවය ආන් එ අපිකුවනේ මතකන බිඳුව වෙන්න පුළුව එක වෙන්නත් පුරු ඒකාංගී ප්‍රවේණය සඳහා සම්භාවිතානය මේ දීම තු අපි මේ පාවිච්චි කරන්න හදන්නේ ඒකාංගී ප්‍රවේණිය සඳහා ප්‍රතිවරුද්ධ ලක්ෂණ යුගලක් පරම්පරාගත වෙනකොට අන්න ඒක් කෙරෙහි ඒකාංගී ප්‍රවේණය කෙරෙහි සම්භාවිතානය මේ යොදාගන්නේ කොහොමද කියලා බලන්නයිය යම් සිදධියක් තවස්සිද්ධියක් සිදුවීම කෙරෙහි බලපෑම් නොකරයි නම් එක සිදධක් තවසිද්ධියකට බලපෑම් කරන්නේ බලපෑම් නොකරන අවස්ථාවක නම් එම සිද්ධි එකවර සිදුවීමට ඇති සම්භාවිතාවය එක සිද්ධියක සම්භාවිතාවය අන සිද්ධිය සම්භාවිතාවෙන් ගුණකිරීම මගිින් ලබාගනීම සිද්ධකර. යි සිද්ධාන්තය ලූරග ගක් කෙනෙකට ස්වාධීනව සිදුවන සිද්ධි දෙක්නම් එක සිද්ධිය කනනි සිද්ධියට බලපෑමක් ඇති කරන්නේ නැත්තා. මේ සිද්ධි දෙකේ සම්භාවිතාවයන් වෙන වෙන අරගෙන ඒ ගුණනේ කිරීම මගින් නැත්තං අපිට කියනවා ගුණකිරීම මගින් අන්න අදාළ සම්භාවිතාවේ හොයාගන්න පුළුව බලන යම් සිද්ධක් තව සිද්ධියක් සිදුවීම කෙරෙ බලපෑම් නොකරයිනම් එම සිද්ධි දෙකම එකවර සිදුවීමට ඇති සම්භාවිතාවය එ සිද්ධියක සම්භාවිතාවේ අනෙක් සිද්ධිය සම්භාවිතාවෙන් ගුණ කිරීම මගින් ලබාගත හැ. ඒකාංගේ මුහම්වල සිම්පල්ට සිම්පල් ශාකයක් ඇතිවීමට නම් අන්ඩය හා සුක්‍රාණුවය යන දෙකටම සිම්පල්ටී ඇලීල පැවතිී යුතු අන්න මේ බල ඇතොට සිපල්ට සිම්පල්ට ලැබෙන්ඩන අන්න අන්ඩයට න්න අපිට හම්බ වෙන අට சைයක් ක சிල්න පැදිලි இடමතරව சල් මයි ශාකසිල්ල්ී පැහදිලි ඒකාගේ මුහමක සපල් සිම්පල් ටී ශාකයක් ලැබෙන්ඩන අන්ඩයක් සිම්පල්ට වෙන්න ඕන සුකරාණුවත් මක්ෙන්න ඕනද සිිම්පල් ටී වෙන්න ඕනෙ මෙ බලන් න් එදොර අපිට හම්බෙන එකක් තමයි මේ විදිිය මුහුමක් ගන් මේ විෂම යුග්මක අවස්ථාව මේ තවත් ඒ විදියම එක තර මේක ජන්මානුහදනවා කැපිටල්ට කැපිටල්ට සිම්පල්ටලින් කැපිටල්ට ලැබෙන්ඩ තියන සම්භාවිතාවය දෙකෙන්න එකයි දෙයිනිනති නැලල් සිම්පල්ට ලබෙන්ඩ තින සම්භාවිතාවය දෙෙ එක මෙතන කපිට පල් වලින් කැපිටල්ට ලබඩ් තින සම්භාවිතාවය දෙකෙන්න එකයි සිපල්ට ලැබෙන්ඩ් තින සම්භාවිතාවේ දෙකෙන් තරි මේ ඇලීල්ල ටික ජන්මානු ටික දානො පනටගේ තු රස්ටේට සුකරා ඩිම්බ මේ සුකරා මෙන්න අපිට හම්බේන ජන්මානු ටික පැහැදිලි මේ ඊළඟ පරම්පරාව එතොර මෙතන තියනෝ අන කැපටල්ට කැපටල්ට මෙතන කැපටල්ට සිපල්ට මෙතන කැපිටල්ටී සිපල්ට මේ සිිම්පල්ටී සිම්පල්ට ආන්න වැඩි එතර මෙයාගෙත් සිපල්ටී තිබල මෙයාගගේත් සිිපල්ටී තිබ්බොත්තමයි මෙයා සිපල්ට සිම්පල්ට වෙන්නේ එතර මෙයා සිිම්පල්ටී ලැබෙන් සම්භාවිතාවේ භාගයි මේ සිම්පල්ටී යන්න සම්භාවිතාවේ බාග භාග භාගයයන් අපිට හම්බේෙන මොකක් කියලද අතරෙන් එකයි කියලා අපිට හම්බේ මේ බලන්නකෝ අන් ඇත රෝක ලියලම පෙන්න්නන්න පුළුව අමේ අන්ඩය සිිම්පල්ටී දරීම මේ සම්භාවිතාවේ බාගේ සුක්‍රණු සයිලය සිම්පල්ටී දරීමේ සම්භාවිතාවය බාගේ. මෙ අනුව සංසේචනයදී ජන්මානු දෙකම සිපල්ටී සිම්පල්ටී දරීම සම්ාතයාග බාගයි ගුණකිරීම මෙයාගෙ භාගයි අන්න අපි කියනොමකදද. සිම්පල්ටී ලබී මේ සම්භාවිතාවය ගුණකරපු හාම සුක්‍රාණුවක් සිම්පල්ටී ලබීම මේ සම්භාවිතාවයෙන් ොතුොර දෙකෙන්න එක ගුණකිරීම දෙකෙන්න අන්න අපිටහම්බෙනවා කිය කියලත් හතරෙන් එකයි කිය ර පොඩක්ඔය සම්භාවිතා නියමේදී චුට්ටක් පෙරල පෙරල බලන් නහට මෙහට එහට මෙහට දදා බල එතකොට ඔබට තේරෙනවා මොකක්ද මේ කියන්නක අප වීඩිය එක ඇත්තුවා අප චුට්ටක් පස්සට ගිය ආය හ ය චුට්ටක් පස්ස ගිය ඒ ොම කොද හතුව බයලෝජිවල අපි ඉගෙන ගන්න කොටස් එක් ලපුවා පොඩ්ඩක් මේ කර පඩක් කන වනවේ චුක්්ක්ක ට හා පැත්ති ගිය පු එකක් ෙහින්ද හොදම වැඩේ තියෙන නතරකරා පෝපිටි පස්සරගගේ අයත පාරක්ක හුව තා චුක්්ටක් යැවවා හපුම අපිට අන්න තේරේ නො මේක ඇතුළි මොකක්ද මේ තියෙන්න්නේ කියන පැහදිලි ද ඒකමයි මේ අරන් තියනෙත්ම සිිම්පල්ට සිම්පල්ටී ශාකයන මේ අන්ඩේ සිම්පල්ටි සුකරානුව සිම්පල්ටි ඇත මේ දෙෙන එකයි මෙය දෙකෙන එකයි ංසේචනයේ දී ජන්මානු දෙකම සිම්පල්ටි දරීමේ සම්භාවිතාව අන්න අපි හතරෙන් එකයි කියලා ගත්තතාම් ම එක එක විදිහටම අරගෙන පෙන්වුව ඕක එකනෙ එකට ස්වාධීන සිද්ධි දෙකකින් එකක් සිදුවීමට ඇති සම්භාවිතාව එ එක්ෙක් සිද්ධිය සම්භාවිතාව යන්ගේ එක තුවමගින් ගණනය කළ හැ අන්නව පැහැදිලිද ඉදියාංගී ප්‍රවේණය සඳහා සම්භාවිතාව නිය අපි පාවිච්චිකර කලින් ඒක අංගී ප්‍රවේණය සඳහා සම්භාවිතාානයමය අපි දාළ බැලුවයි දැන් දියංගී ප්‍රවේණය සඳහා සම්භාවිතානියමය යොදල බලන්නයි අපිය පෑදිලිකන්නේ ලක්ෂණ දෙකක් පරම්පරාගත වෙනකොට සම්භාවිතානයමය කොහොමද වෙන්. දියංගී ප්‍රවේණියය සඳහා සම්භාවිතානියම යෙදීම එක්තරා ශාකයක කළුපාට බීජ දුමුරු පාට බීජවලට ප්‍රමුකවෙේ ල අනමොකද කියන්න කියලා කළුපාට බීජ දුමුුරු පාට බීජවලට ප්‍රමුඛවේ. ්‍රව ීජ රැලිවැටනු බීජවලට ප්‍රමුකවේ. තොර සංකේතට දෙනවා අපිට මේ විභාගිදිීත්තුො විදිහමයි. කලු බීජ කැපිටල් දුමරු බීජ සිපල් ී රවුන් බීජ කැපිටල්ලාර් රැලිවැටුණු බීජ සිම්පල්ලාර යන සංකේත භාවිතා කරු. එයත ලක්‍ෂණ සම්බන්ධයෙන් එ විෂමයෝගී ජීවීන් දෙදනෙ කතර එක විෂමයෝගී ජීවිීන් දෙන්නේෙක් ද වචනපිට හුරුයි විෂමයෝගී දෙන්නේෙක්ක් එකන්නේ කැපිටල්ලකුරකුයි සිම්පල්ලකරු කුයි ලක්ෂණයක් සඳහතිය අන් සිදුකරන ල දේකාංගේ මුම්වල බීජවල පැහය හා බීජවල හැඩය සඳහා අන්න වෙන් වෙන්ම සම්භාවිතාආගයන් ගණනය කළ හැ අපි මේකේ වෙනවෙන මරගෙන බලනවා අන්න සම්භාවිතාානියම මුම කැපිටල් කපිටල්බ කැපිටල්බ සිිම්පල් බ කැපිටල්ලා සිිම්පල්ලාර් මුහුම් කරනය කරනවා කැපිටල් බ. සිිපල් කැපිටල් සිිම්පල්ලාරක් පැදිලිද අනතකොඩ අපිට හම්බේ ෝමනවාද මේ ජන්මානුව අපි ගත්තා කැපිටල්බසිල් කැපිටල්. සිිපල්බි පි ලක්ෂණ දෙක දෙකට කඩාගන්න. එකක් බීජවල්ල පැහැය සඳහා එකක් ගන්න බීජවල හැඩේ සඳහා අනිත්්‍ය එතර මේ බීජවල පැහය මේ ආන පැදිලි අ ඒක ජන්මානු තමයි මේ තිීරන්නේ සු්‍රාණු ඩිම්බ අනි පැත්තේ බීජවල හැඩේ සඳහා පිගන්නෝ අන්න අපිට හම්බෙන කැපිටල්ලා සිම්පල්ල කැපිටල්ල සිපල්ලර් එතකොට අපිට හම්බේෙනෝ මේ අන්න ඉළඟ පරම්පරාව අපිට හම්බ මේ බලන් අපි වෙන වෙනමයි ගරනම් හදන්න දෙැගත කගොටහරි ඒළඟ එකට එන්න අපිට මේක අ පනටස්කවාය එකෙන් පෙන්න්න පු එක පනටික චතුරස්ට්‍රයෙන් පෙන්න්න පු එක මම චුක්්ටක් එලියට අරගෙන පෙන්න්න නොමේ ජනකයි කවද කැපිටල් බී සිම්පල් කැපිටල් සිම්පල්බ එත මෙන්න මේ ලක්ෂණයට අදාල ඇල දෙක වෙංවෙන එක කැපිටල්බ ලබී මේ සම්භාවිතාවේ දෙකෙන එකයි සිිම්පල්බ ලබී මේ සම්භාවිතාවේ දෙකෙන එකයි ඇතුර මෙතනත් මේ දෙකෙන් කැපිටල්බ ලබ මේ සම්භාවිතාවේ දෙකෙන එකයි සිිම්පල්බ ලබ මේ සම්භාවිතාවේ දෙකෙන එක දැ එ එක පරම්පරාව නෝ මෙයා මේ අත්තෙක්කයනො කැපිටල් බ කැපිටල් එතොර කැපිටල්බ ලබ මේ සම්භාවිතාවේ දෙෙන එකයි මෙයා දෙකෙන එක හනම් හතරෙන් එකයි මෙයා මේ අත්ෙක් යනු අන කැපිටල්බ සිම්පල්බ තර මෙයා දෙකන එකයි මෙයා දෙකෙන්නේ එකයි හතරෙ එක මෙයා මේ අත්තෙක්ක යනු ආන් කෞද කැපටල්සිම්පල් දෙකෙන එකයි දෙකෙන එකයි හතරෙන් එක මෙයා මේ අත්තෙක්ක යනු අන් අපිට හම්බෙනෝ මෙයා මේ අත්තෙක් ග සිපල් සිම්පල්බ දෙකෙන්නේ එකයි දෙෙන එකයි හතරෙ එක අ ඔබදන්න කත්තමයිනම් කැපිටල්බ කැපිටල්බ සම්භාවිතාව හතරයෙන් එකයි කැපිටල්බ සිම්පල් බ දෙකක් තියෙනවා පෙනු එතකොට හතරෙන් එක හතරෙන් එක අපි කියනවා කියයි කියද දෙකෙන් එකයි. සිිපල්බ සිම්පල් බ ලබ සම්භාවිතාවය හතරෙන් එකයි. ඉති මේ කල කියල බලා මේකර පණට් කොටුවට දානුමට වඩා මේකෙන් වැඩේ පැහැදිලි අන්න ද අපි ඒෝක පනට කොටුවට දාගත් තනම් මේ ම නෙන්නෙම. එතර අප පනට කොටුවෝදන්නේ සම්ප්‍රදායක් දිරම අ මේකට ඊට පස්ස අපිට න්න පුළුවන් සම්භාවිතානයම අපි ඕකොට වඩා අපිට ලේසි අන්න අපි ඕක මක් කල බලකු අමද මේ විදදිට අරගැන බලපුවා එතර මේ අනිත් එක්කෙන අනිත් ලක්ෂණ අන්න අපිට කියනමකදද කැපිටල්ලා සිම්පල්ලර් කැපිටල්ලාර් සිම්පල්ලාර් එතරඒ ගත්තේ මොකදද මේ ගත්තේ අන්න මේ බීජවල හැඩේ බීජවල හඩේ ගත් අන් අපි යනො ඇත්තනින් කැපිටල්ලා සිිපල්ලාර් වලින් කැපිටල්ලාර් ලබ මේ සම්භාවිතාවේ බාග දෙෙන එක සිිම්පල්ර් ලැබීම මේ සම්බාවිතාවේ දෙෙන එක මේ දෙකනු අන් කැපිටල් ලාරෝලට දෙකෙන එකයි සිිම්පල්ලාරෝලට දෙකෙ එක එත මෙන්න එක පරම්පරාව ගත්තා කැපිටල් කැපිටල් ලාර් දෙකෙන්න එකයි දෙෙන්න එකයි හතරෙන් එක ல் ල්ார் හ கපல்ார் சிල්ார் හ சிலா சிපල්லாார் දින්න. එතු මේ දෙන්න ආම මෙතනම අපිට හබෙන් என මහ දෙන්නේ. කැපටலாார் සිපල්லாார் ලැබීම සභාවිතාව කියද. දෙකෙන්තු මෙතර තිෙන කපலா කැපටலாார் හ එක கපටல்லா சிපල්லாார் දෙ එක சிපල්லா சிප හෙන්ෙ කැපට කැපටල්බ හතරෙන්න්න එකයි කැපිටල්බ සිම්පල්බ දෙකෙන එකයි සිිම්පල්. සිම්පල්බ දෙ. පාඩන් කරන්න නෑ ලියල බල ආන්නරය. එත ර අපියෝ එක්කෙන එක්ට ගන්න. ඊට පස්ස එන්න මේ ඔව සම්භාවිතාවයන් ටි අපි අර න්න ඊතලදාල ගත්ත එක මේ කැපිටල් බී කැපිටල්බ හතරෙන්න්න එකයි. सपल ब देख सल सपल बහත එක කर අතර එක சிප देख स सපर හත මේ අප ගත් කාද මෙත මෙත ගත් ටික් හොඳට පේ वेකරදා ට හන यත මුහම් වලද බීජවල හැඩ හා බීජවල වර්ණය මේ බීජවල පැහය නැත්තං අන්න වර්ණය බීජවල හැඩේ නැත්තං ස්වභාවය සඳහා සම්භාවිතාවයන් ගණනය කර ඇත්තේ වෙන වෙනම් න මේ ගොල්ගේ සම්භාවිතාවයන් වෙනවෙනම්. තවත් ලක්ෂණ දෙකක් එකට සැලකු විට ලැබෙන ප්‍රවයිනි දර්ශ සම්භාවිතාවය ගුණකිරීමේ නියමයෙන් ලබාගතහැ. තුර තවත් ලක්ෂණද දෙහකටයනවා. ර මේ ත්ත බීජවල වර්ණ යමනම් පැහැය මේ බීජවල සවභාවේ නැත්තං හැඩ අපි ඊළඟ එකට යනවා අන් එතුර අපට හම්බ එකත් තමයි මේ කපිටල් කපිටල් කපිට Rr කපට සම්භාවිතාව අන්න කපිටල් R කැපිට R සම්භාවිතාව වැඩි කිරීම අන්න ගුණනය කිරීමේ නියම මේක එතොර මෙතන තියෙනවා අපට හම්බෙන ප්‍රවේනි දර්ශය එක ඇලිල දෙකක්තියන මේ ඇලිල්ල දෙක ලැබ සම්ාවිත මේ ඇලිල දෙක ලැබීම මේ සම්භාවිතාවෙන් ගුණනය කිරීම මගින් අපිට පුළුවන් කැපටල් කපටල් කැපටල් බි කටල්බීවල සම්බාවිතාවය හොයාග එක තමයි සම්මතිය හනම් අපි ළඟ තියෙන මේ ටික්ට සම්භාවිතාවය හොයල්ල බල්ලමු මේකට කාවද විපාවිච්චි කර මේකට පාවිච්චි කරේ මෙයාව නැති මේකට පාවිච්චි කර මෙ මෙ තමයි අපිට බොහොම නිකං අන්න බොහොම පැහැදිලිව ගලාගෙනල රටාව. මේකින් අපි හවා ගත්ත කැපටල්බ කැපිටල් B ලබ මේ සම්භාවිතාව හතරෙන්න එකයි කැපටල්බ සිම්පල් B ලීම දෙකන්නේ එකයි සිිපල් සිම්පල් ලබීම හතරයි පැදිලිද අන් එතකොට අප යන අෙන ඔන්න අපි මේකට ගත්ත ඒ දත්ත ටික එයට පස්සේ අපි ඕෝක පාවිච්චි කරනවා අපේ අන්න මේ අදාල ප්‍රවේණ දර්ශයන්ගේ සම්භාවිතාවයන් හොයාග එතෙන්න්ටාව ඔන්න බලන් එතැන්ටාව ඔොත්තන ඉද ලත් නෙවෙයි එතන්ටාවි මෙතනඉදැදින්න මේගොල්ලන්ගේ අපිටක්විය දයාංගේ ප්‍රවේනි ආන්නවෙල එතකොට ඕකේදී අපි අරගන පැදිලි ආන් එතනින් අරගෙනාව න් තැම්බල කැපිටල් කැපිටල් කැපටල්බ කැපිටල්බ සම්බාවිතාව කැපටල් කැපිටල්ලා හතරන්න එකයි කැපටල් කැපිටල්බ හතරන්න එකයි ආහනම් කියද දසයෙන් එකයි කැපිටල් සසිපල් කැපිටල් බ සිිපල්බ கपடல் சிप ल सपल भी என ார் சிपார் सपल स சிपल சிप सल भी सपल ह स சிप सपल भी सपल सார் सप ह සපල් බ සිපල්බ හතරෙන් එකම් දසේන එකයි කැපටල් කැපටල් කැපටල්බ කප අන්න කැපටල් කැපටල්R හතරන්නේ එකයි කැපටල් සසිම්පල්බ දෙකන්නේ එක හෙමල අටෙන් අන්න වැඩ දයාංග ප්‍රවේණයනම් වෙන මේ ලැබෙනවට අපට වෙනවෙනම සම්භාවිතාවයන් හොයන්න පුළු. අපි උතරින් අතරවෙෙන නෑ මේ බලන් ්‍රියංග මුහමක් සදහත් අපිට සම්භාවිතාානීය මේ හො යන්න පුළු අප අපි ඒකංග මුහුමකට සම්භාවිතානය මේදාල බැලූ දියංගී මුහමක් සඳහා සම්භාවිතාානයේ මේදාල බැලුව දැන් මේක අප අරයන ොමකක්ද. ත්‍රියංගී මුහුමක් සඳහා සම්භාවිතානය මේදාන්න පුළුුවංකම ලැබේ. එතර බලන්න අරන්තේරු මෙම මුහු මේේදී දෙ මේ ත්‍රියංගී මුහුම ගන කලින් වීඩියෝ එකේ පැහැදිලි කරේෙන මේකට ඕන හිදන්නේ. මේකට ත්‍රියංගී මුහුමක් ඕනෙමේ එන්ද ඒකා අංගී මුහම කියලා දයාංගී මුහුම කියලා ත්‍රියංගී මුහමට ගිය. ඇ ඔගුල්ලේ හින්ද මේොටසට එන්න කලින් අනිත් කලින් වීඩියෝ එකක බලයනයක වඩා හොඳයි. දොර අපි කියෙනමක් කියලද මේ ත්‍රියංගී මුහුමක්. මෙම මුහමේදී සලකුුණ ලබන ලක්ෂණ ලෙස කහමල් කැපිටල් වයි සුදුමල් සිම්පල් වයි කලු බීජ කැපිටල් බී දුමරු බීජ සිම්පල්බී රවුන් බීජ කැපිටල්ලා රැලිවැටනු බීජ සිම්පල්ලාර යන සංකේත භාවිතා කෙරේ. අපි සංකේතටික කරන්තිය ෙනවාන්න මල්වල පාටට ඉතාාමතරව අන්න ඉටමතරව බීජවල පාට ඉඩාමතරෝ බීජවල සභහාවේ රෞුන්ද රැලිවැටනුද කළු බීජ දුඹුරු බීජ එකන බීජවල පාට මල්වල පාට කහ සුදු. පහත ප්‍රවේනි දර්ශයන් සයිත ශාක දෙකක් මුහන් කරනය අපි සලකා බලෝ. මෙති කැපිටල් වයි සිිපල් වයි කැපිටල් බී සිිපල්බ කැපිටල් සිම්පල් කෞුදමේ කැපිටල් ව ගත්තේ කහ මල්මි කැපිටල්යි සිපල් කිය කියන කහමල්ල් කටල් ක සිප කවුද කලු බීජ බලක්න ආලු බීජ කැපිටල් සිම්පල්ලා අන්න අපි කියනෝ මොනද බීජ රලු ආන් එතකොට කහමල් රලු කලු බීජ තේර අපිට හුරුවට ලියාගන්න සංකේත අපි හරියටග කහමල් රලු කළු බීජ ශාකයක්. සුදුමල් දුඹුරු රැලිවැටනු බීජ සහිත ශාකය. එතට මලයේ පාටතියනු ඉඩාමතරව ී රලුද රැලිවැටනුද කියලතියනු. බීජවල පාට කළුද දුඹරුද කියලති. මේදෙන තමයි මක් කරනද. අන්න මුහුම් කරනේ තමයි අපි සල කලා බ අපිට හම්බේ නෝම දැන් ඔතනදී අපි පොඩි වැඩක් කල බල මොකක්ද කරන්න ඉස්සල්ල අපි මෙ මෙයාව මෙ අත්තක හට කහමල් සුදුමල්ල අන් ඒ මුහුම සලකල බල එට පස්සේ මෙ මෙියාවගන්නවා කෞුදම බීජ කළු බීජ මේ දුඹුරු බීජ මුහුම සල කළ බල එට පස්සේ අන්න රවු බීජ රැලිවැටනු බීජ සල කළ බල එතකොට මේ ත්‍රියංගී මුහුම ඇතුළෙ තියනවා ඒකාංගී මුහුම් තුන ඒත් තුන වෙන වෙන මාරගෙන බල ඇදලි රපිේ ද අන්නදන්නනමගද මේ ත්‍රියාංගී මුහම සදහා සම්භාවිතා නිය මේේදන්නහද නැපියර ඒකාංගේ මුහම ගත්ත දියාංගේ මුහොමට ඒකාාංගේ මුහුම් දෙකක් කියලාරගෙනෙන ගත්තේ. දැ මේේ ත්‍රියංගේී මුහොමට ගන්නවා මේ ඒකාංගේ මුහොම් තුනක් කියලාරගෙනයි කරල බලන්න අහදනෙහෙනම් දැන් ඔන්න ම එක්ක ගෙන යනෝ කැපිටල් වයි සිපල්වයි සිිපල්වයි සිම්පල්වයි ඉතෙක් මුොහම් කරනේ. කැපිටල්බී සිපල්බ මුහ කරනයෙක් එඩ පස්සි කැපිටල්ලා සිිපල්ලාර් අන්න මුහු කරනය අත්ත එෙක් අපි අරගෙන බලමු කොයි වගේ දකිය ඉස්සල්ලම පලමු මුහුම කෞද මුහුම් කරන මේ දෙන්න මුහු කරනය කරන්න ම රව් කරන නෑඒුණු ජන්මානුත්තක පැටලෙනහිද කැපිටල් වයි සිම්පල් වයි මුහුම් කරණය කරන්නේ සිිම්පල් වයි සිිම්පල් වයිතෙක් ඇතට මේ ජනකයින්ගේ කැපිටල් වයි ලබී මේ සම්භාවිතාවේ දෙෙන්නේ එක. ම්පල් වයි ලබ මේ සම්භාවිතාවය දෙෙන් එක මේ දෙන්නම සමයුක්මකයි එම් සිම්පල් වයි ලැබ මේ සම්භාවිතාවය දෙෙන එක නැවනවිනි එකයි එක ඉති එක සිදුවීමයිති නා කෝක ලැබනත් ඒකමයි ආන්න ධදුකැටේ ස්ොරී කාසයද පැත්තම සමානයි කියලගන්න කකෝ එනම් ඉතින් ොහොම උඩ ැම්මත් එකම පැත්තේ පැදිල් ඇයි දෙ පැත්තමමකල්ලතින් නිකම් හදල තියනෙ පැත් දෙ පැත්තක් වුණාට දෙපැත්තම රූප දෙක සමානයි යන්නවැයි එතුර අපි කියන මොගක් කිය ලද මේ ලැබෙන එක කැපිටල්වයි සිිම්පල් වයි එක්ක ගියා අ බාගේ ඇයි මේකයි ඉට පස්සේ කැපිටල්වයි සිිම්පල් වයි එකක් ගියා අන්න බාගේ ඇතුර ඔන්න සම්භාවිතාවය කියද කැපිටල්වයි කැපිටල්වයි ලැබ මේ සම්භාවිතාවය දෙකන්නේ එකයි මතක දයාග මතක තියාගන්න ඕන්න ලිගල් ගත්තැහැකි. ම එක හැතරගෙන් පස්සේ බට එක චුක්්ටක් අදහසත්තිය නො පල් වයි සිපල් වයි දෙකන එක මෙන්න ඊළඟ එකට අරය නොම් එත ඔන්න කැපිටල් වයි කැපිටල් ව ලැබීමේ සම්බාවිතාව මේ අන් එතුර මේ කැපිටල් වයි සිිම්පල් වයි සිපල් වයි සිිපල් ව එතුොර මේ ෙතියනවාද කැපිටල් වයි කපිටල් වයි කියල එක අපි හම්බේන දරුවට කැපිටල් වයි තිෙනම් මෙයා කැපිටල් වයි සිිපල් වයිලා මෙයක්ත් කැපිටල් වයි සිිම්පල් වයි වෙන්නු පැදිලිද එහෙම එකක් එ එක පරම්පරාවේ නෑ එහෙම සම්භාවිතාවයක් නෑ එනම් කැපිටල් වයි සිිම්පල් වයි ලැබීමේ සම්භාවිතාවය දෙකෙන එකයි ඒක හරි සිිම්පල් ව සිිම්පල් වයි ලැබීමේ සම්භාවිතාවය දෙකෙන එකයි කවරුර්රයා වොත්තෙම මේක කැපිටල් වයි කැපිටල් වයි ලැබීම මේ සම්භාවිතාව ඇත්තිනු එහම කත්තිනවා එනම් කිය දෙක ඒක බිින්දුුයි අන්න එනම් ඔන්න බල කැපිටල් වයි කැපිටල් වයි ලබ මේ සම්භාවිතාවය බිදදුව කැපිට වයි සිම්පල්වයි ලබ සම්භාවිතාවේ දෙේ එක සිිපල් වයි සිිම්පල් වයි ලැබීම මේ සම්භාවිතාවේ දෙන්නේ මේ අර ජන්මානු ටික පනටස්කොවායකට දාලා බැලවා ඒ කියන්නේ අපිට මෙහෙම ගන්න පුළුවන් එකමේ මෙහෙම ගත්තය එක අපි පනටස්කොවායකට දාලා බැල එ අප ඊළග මුහමට යනො මොකක් දීළග මුහම ඔන්න ලගින් ඇත අපි කරලා බැලුවේ කැපිටල් වයි සිිම්පල් වයි එක් සිිම්පල්යි සිම්පල් වයි මුහුම් කරනය කරලා බැලු කියනම් දැන් අඟක් කෙන හොවෙල ලන්න අය මේ බලපල්සිල් කපල්සිපල් මේ ජන කෙව් දෙන්න පැදිලි කැපට ලබ මේ සම්භාවිතාව දෙන එකසිිපල් ල මේ සම්භාවිතාව දෙෙ එක මේකෙත් කැපිටල් B ලබ මේ සම්භාවිතාවේ දෙකෙන එකයි සිම්පල් B ලබ මේ සම්භාවිතාවය දෙකෙන එක. ඒනම් අපි මුහුන් කරනය කර ලලු මේ කැපිටල්බ මේ කැපිටල් Bී තෙක්යනු දෙකෙන එකයි දෙකෙන එකයි හතරෙන්න්න එකයි. කැපිටල්බ සිිපල් B ලබ මේ සම්භාවිතාව අන්න හතරෙන්න්න එකයි. කැපිටල් සිම්පල් B ල මේ සම්භාවිතාව හතරෙන්න්න එකයි. මේ පැත්තේ සිිපල්බි සිම්පල් e B ලබ මේ සම්භාවිතාවය දෙකන්නේ එක එතර මේ කැපිටල් B කැපිටල්බ දෙකක් අපිට හම් බෙනවා එන අතරෙන් එකයි අතරෙන් එකයි කියලා කියන්නේ දෙකෙන් එකයි ආන්න වැඩිමේ එන ඕකදාගන්නවා අපි අන්න අපේ වගූටම කැපිටල් කැපිටල් එක ලබේ නොදක් කලින්ි කේ වගේනේ අන්න මේ කපිටල්බ කෙපිටල් හම්බෙරෝම කියෙන කපයිි ුව කළ ගත මක් අපිට සම්भाාවිතාව කම්බු නෑනේන් මේක हमබේුप बපටल ब හතරන්න එක कैपටल ब सपल ब देखන්නේයි सසිपल सपल ब देखන්නේ මේක පනටගේ චතුරශ්වයට දාලාපිය අරගන්න පුළු මෙතන හලන්ට න්න ලියන්න පුළුවන් ඉඩඩ මේක පැහැදිලීමමම මෙතැින් ගන්න විදිිය පැහදිලි දරුවමේ අන්න ඒ හේතුව මේ දෙන්න තරගෙන එ දෙන්න තෙකුතු කරලා මෙමදාගන්න පුළු පැදිලිද ඔන්න අන්තිමෙක්කෙන කැපටල් සිපල් සිම්පල්ලා සිපල්ාරෙක් එතකොට කැපිටල්ලා සිම්පල්ලාර වලින් කැපිටල්ලාාර් ලැබීම මේ සම්භාවිතාවේදක එන්න එකයි සිිම්පල්ලාාර් ලැබීම සම්භාවිතාවේ දෙක එන්න එකයි स සිල සිපල් ලබීම සම්භාවිතාවය සමයුගමකයින එහිද එකයි එනදැලබෙන කැපිටල්ලර්ම අත්තකන සිප බාගේසි සිපල් එක ගියා භාගත කොට ඔන්න පිටහම්බෙන කැපට සිප ාසිපසිප බාගේන්න න කැපටල් ලර් කපටල් ල බීම සම්භාවිතාවයක් තිීරහද ෙම මේක අප කැපටල්ලා කැපටල්ලාර කියෙක් කම්බෙලා නෑ නෑ කියන්න බින්දුවයි කැපට කෙපටල්ලර් කියක් අපිට හම්බෙලා අපි හම්බුණන කැපටල් ලාර් සිම්පල්ලර කියලක් කම්බුුණ එක හරි බාගේ සිිපල්ලා සිිම්පල්ලාර් කියක් කම්බුණ ඒක බාගේ අනේ නම්ම කිය කැපටල් කැපටල්ල සවිතාවය බිඳුවයි කැපටල් සිිම්පල්ලර සම්භාවිතාවය දෙන්නේ එකයි සිිම්පල්ලා සිපල්ලර සම්භාවිතාවය දෙ එක පැදිලිදද එන අපි කියනවා අන්න ඉහතමූ මේ ප්‍රතිපාල ලෙස එදක පරම්පරාවේ ශාක අපි හිතම හයිසිය හැටක් හයිසිය හතලයක් ලැබුණ කියන්න මෙච්චරක් ලැබුණ නම් අපි මුහු කණය කර පුහම මේ ත්‍රියංගී මුහුම අපිට හම්බේෙනවලු ශාක හයිසිය හතලියක් ලැබ නොත් එෙමයිගිය පැදිලි අන් ශාක හයිසිය හතලියයක් ලැබුණේ නම් එම ශාක අතරෙන් අවමෝ වශයෙන් ලක්ෂණ දෙකක් වත් ප්‍රමුකරූපානු දර්ශයක් ප්‍රකාශ කරන ශාක පහත පරිදි ගණනය කරන්න පුළු අපිතුක ශාක හයිසිය හතලියයක් කම්බුණනා කියල්? ලක්ෂණ දෙකක්ොත් ප්‍රමුක ලක්ෂණ දරන්න ඒන් ලක්ෂණ දෙක් කොත් ප්‍රමුක ලක්ෂණ දරන කියල කියන කැපටල් වයි කැපටල් වයි අන්න අපිට හම්බේන කැපිටල්ලා කැපිටල්ලර් කැපටල්ලර් කැපටල්ලර් කැටල්බ කැපටල් බීතිඒම් තුනමතින් පැදිි ො ලක්ෂණ දෙක් කොත් අඩුමග කැපටල් වයි කැපටල් වයි කැපටල්ලාර් කැටල්ර් ිම්පල් බී සිම්පල් ිවිති අඩුමගානය ලක්ෂණ දෙකක්වත් අන්න ප්‍රමුක්ඛ රූපානු දර්ශයන් ප්‍රකාශ කරන ශාක පහත පරිදිහො යන්න පුළුවන් මෙන බලන්න හොයෙන විදිිය අන්නවැ එතකොඩ අපි සෙල් අකරන්න තියෙන්නේ ප්‍රවේනි දර්ශටිකමි අන්න ලක්ෂණ දෙකක්වත් ප්‍රමුඛ වෙනය ටික අපි ලියලදා ගන්න. ලක්ෂණ දෙකක් සඳහා හරග තියෙන්නේ ලක්ෂණ දෙකක් වත් නෙවෙයි ලක්ෂණ දෙකමැති ලක්ෂණ දෙකක් පැහැදිලි අන් ඇද ලක්ෂණ දෙක අපිත්තන් පස්ස මෙම් බලන් ලක්ෂණ දෙකක් වත් කිය ර ගත්ත ඒත් මක් නෑ ලක්ෂණ දෙකක් සඳා රූපානු දර්ශ ලබා දෙන ප්‍රමුකරූපානු දර්ශ ලබා දෙන ප්‍රවේනි දර්ශ හතක් කපිට ගන්න පුළුව. මේක කපිටල් ව සිපල් වයි කැපිටල් B කැපිටල් කැපිටල් සිපල් அணித்தெக் கே கேபி வாய் சிம்பல் வாய் கேபிட்டல் பி சிம்பல் பி கேப்படல் ஆர சிம்பல் ஆர அக்னா கேபிட்டல் வாய் சிம்பல் வாய் கேபிட்டல் பி கேபிட்டல் பி சிம்பல் ஆர சிம்பர் இலங்கை எக்னா கேபிட்டல் வாய் சிம்பல் வாய் கேபிட்டல் பி சிம்பல் பி சிம்பல் ஆர சிம்பர் மீ இலங்கைக்கேனா கேபிட்டல் வாய் சிம்பல் வாய் சிம்பல் பி சிம்பல் பி கேபிட்டல் ஆர் சிம்பல் ஆர் सයි सපल කපට सසිප කැපල් सප අතිකන සිප වයිසිපල් කපට කපටල් කපටල් සිප මේ තමයි අපට හම්බ වෙච්ච ප්‍රවේනි දර්ශ හත හ දිගන්නේ ලක්ෂණ දෙක්වා අන්න ප්‍රමුඛ රූපානු දර්ශ ලබා දෙනම අන්න ලක්ෂණ දෙක්වාත් දැම්න ලක්ෂණ තුනමම අපිට හම්බේ පැදිලි මේකෙත්තුුණ හම්බේෙන මේක දෙකක්ව නොම අන්න මේක දෙකත්ති ඔගුල ලියල බල ලියල බලන්නන්න අපිට හම්බේච්ච මුහුමේ ඔගුලන් ඔොහොම්මම පෝු පිටි පස්සට යමු බලන්න අපි මුහුමමකදද කියල මෙන්න මුහුම් කරනේ මෙති මේකන මුහුම් කරනීමමත්. මෙතියෙන මුහුම් කරනේ. මේකෙන් ලැබෙන දරුවෝ ලක්ෂණ දෙකක්වත් අවෝමගානේ අන්න ප්‍රමුර ූපානු දර්ශරන් දෙෙනය තමයි අපි මේ හදාගෙන ගියේ එක් එක්කෙනට වෙනවෙනම අපි ත්‍රියංගී මුහුම ඒකාංග මුහ තුනක් විදියට සල කල අන්න අපි සම්භාවිතාවයන් වෙනවෙනම මක් කරගත්තද අරගත්තා. ැති අපි ගහපු වගුවලින් අපට ලැබුණැපල්යි සිම්පල් වයිනම් මොද බාග කැපිටල් ීනම් හතර එක කැපල් සිපල්ආනම් දෙකෙ එක එනගන්න අපට එනවා දාසෙන් මේ කැිටල් වයි සිම්පල් වයිනම් දෙකෙන එක පුවර පිටිපසර ගිල බලන්න අපි මුහ කරණය ඒකංගේ තුනක් ගත්ති කැපටල්සිම්පල්බ බාගේ කැපටල් සිම්පල්ලාර් බාගේ අ තොර අට එක මේ කැපිටල් වයි සිම්පල් වයින බාගේ කැපටල්බ කැපටල්බ මතරෙන් එකසිිම්පල්ලා සිම්පල්ලාර් දෙකෙ එක එනම් දාසේ එක මේ කැපිටල් වයි සිම්පල් වයි බාගේ කැපල්සිම්පල් ब බාගේ සිිම්පල් සිිම්පල්ාර් බාගේ ඉහෙමනම් අටේෙන් එක. මෙන ඊළඟ තව හතරයි ගත්තේ තව තුන් දෙනෙක්ක ඉන්න. අපිට හතාක් ගන්න පුලුව. ඔබ ලියල බාන හතර වඩා එන්න හතයි. එකෝබ ලියන්න්නු ලියල බලන්න තකොඩේරු. කැපිටල් වයි සිපල් වයි බාගේ කැප සිපල් බී සිම්පල් බ අතරෙන්න්න එක. කැපිටල් සිම්පල්ර් බාගේ. ම දාස එක සිපයි සිපල් ව දෙෙ එක කැටල් සිපල්බ දෙන එක කැටල් සිපල්ර් දෙෙ එක ඔක්කොම අටෙන්න්න එකසි සිප ව දෙ එක කැපටල් හතර එක කැපටල් සිපල්ර් දෙන්නේ එතුරම් මේ අ සම්භාවිතා නියමයන් අපි පාවිච්චි කරමය ගුණටක නීතිය පාවිච්චි කළ. ගුණ කිරීමෙන් මේක ලැබේ එක් එෙක් සම්භාවිතාවයන් ගුණ කරලා තමයි අපිය එකග. එතකොට ඔන්න බලන් මේ අනුව අපිට හම්බෙනෝ මෙතන අපිට හම්බුණානේ සම්භාවිතාවයන් වල එකතුව දාසයෙන්න එකයි අටෙන් එකයි දාසයෙන්න එකයි ඔතන හතක්ම තියෙනවනේ මේ දාසයෙන් එකයි අටෙන්යි දාසයෙන්න එකයි අටෙන්න එකයි හිට පස්සේ දාසයන එකයි අටෙන්න එකයි දාසෙන්නයි ඔ කොමටි කල්පිට එකතු කරන්න පුඩිඒ ඔක්කෝමගේම එකතුව තමයි අන්න මේ සම්භාවිතාවයන්ගේ කතු මොකක් ලැබීමදසිිම්පල් සිපල් කැපිටල් කැපිටල්බ කැපිටල් R සිපල් ලැබීමේ සම්භාවිතාවය දාසය එකයි ිප වයි සිම්පල් ව කැපිටල්බ සිිම්පල් බ කැපිටල්ලා සිිම්පල්ලාර් ැබ මේ සම්භාවිතාවය අටෙන්න එකයි. ආන්න වැඩි. එතකොට මේ සම්භාවිතාවයන් හතේම එකතුව මගින් අන්න අපිට පුළුවන් මේ සම්පූර්ණ රූපාණු දර්ශ ලැබීම මේ සම්භාවිතාවය හොවාගනමි මේ අනුව අවම වශ්‍යයෙන් ලක්‍ෂණ දෙකක්වත් ප්‍රමුඛරූපානු දර්ශ සහිත ශාක ලැබීම මේ සම්භාවිතාවය ඉහත සම්භාවිතාවයන්ගේ එකතුවවෙේ. පැහැදිලිද දොර අපිට අර අපි ලබාගත්ත සම්භාවිතාවයන් ටික එකතු කරපු හාම අන්න ලැබෙනෝ අපිට අවම වශශයෙන් ලක්ෂණ දෙකක් වත්ම ප්‍රමුකර උපානු දර්ශ ලැබී මේ සම්භාවිතාවය එදර අප මේකතුක කරන් පස්සේ අපිට ඔක්කෝම හම්බේෙනවා කියද මෙතන හම්බෙනෝ දහයි දාසයෙන් දහයක් කම්බෙනු කැපුන් පස්සේ අ පහක්කම්බෙන එන අපි කියනවමක් කියලද. අවමෝ වශයෙන් ලක්ෂණ දෙක්වත් ප්‍රමුඛ රූපානු දර්ශ ලැබීමේ සම්භාවිතාවය කියයිද. අටෙන් පහයි එට පස්ස මගුල්ං ලක්සන තැනකට එක්යි මොකදදේ. මේ බල අපිෝ කරගේ පස්සෙ මේ අනුව ප්‍රමුඛ ලක්ෂණ දෙකක්වත් දරන ශාක සංක්‍යාව අපිට හොයන්න පුළුව. අපිකුව මේ වැඩේට ප්‍රතිඵල විදිට ශාක හයසිය හතලියයක් අපිට පතිඵල වෙනෝ කියන් පැදිලි මුලුෂාක ගාන කියද අප මුාකන හයිසිය හතලියක් කම් වෙනෝකින අපි කියනවා එමනිසා ලක්‍ෂණ දෙකක්වත් ප්‍රමුඛශාකධරණ ශාක සංක්‍යාව කියලා කියන්නේ ඔක්කොම ශාක හයසිය හතලියයි ඒශාක ලැබීම සම්භාවිතාවයාටෙන් පහ එන හැසිය හතලිය වැඩි කිරීමට පහ අන්න අපි කියන ෝොමොකක් කියලද. අටවක් එකයි අටවරක් අට හැට හතරයි අන එතකොට අසුව වැඩි කිරීම පහ අටවරක් පා හතලිය යන්න අපිටි කියනවා කොච්චරද ශාක හයසිය හතලියයක් තියෙනවා වනං ඒසාකහයිසිය හතලියෙන් අන්න ලක්ෂණ දෙකක්වත් ප්‍රමුකසාකවෙන් ලක්ෂණ දෙකක්වත් ප්‍රමුකසාක වෙනම ලක්ෂණ දෙකක්වත් ප්‍රමුකසාක වෙනම ආන ලක්ෂණ දෙකක්වත් ප්‍රමුකසාක වන ශාක සංකයාාව කීයද ආරසිගේ මේක හර ලස්සන එඇතුර මේකින් පුළුවන් අපිට මක්කරනද අන්න පොඩි ගණනය කිරීමක් කරලා මේකේ උත්තරේ හරියට හොවාගන්න පුළු තො ටිකක් දිග ගමන පැැදිලි ඒකාංග ප්‍රවේණය හුදදට බලන් සම්භාවිතානය මේ දාපුවිදය ඒකම අපි ද්‍යාංගී ප්‍රවේණයටට දැම්ම දියංගී ප්‍රවේණියක අපි ත්‍රියංගී ප්‍රවේණයට දැ කැහැදිලි දල් අපි පොඩි ගැටලුවක් විශ් ඳල බැලුව. මෙ ත්‍රියාංගී මුහුමේ ලක්ෂණ දෙක් පත්න් ප්‍රමුඛ ලක්ෂණ දැරීමේ සම්භාවිතාවේ කියදකෙ අපි හොල බැලුව. ලක්ෂණ දෙකක් පත් දෙතික ලක්ෂණ දෙක්වත් නෙවෙයි. අපෙන් හන්තුලන් එක් ලක්ෂණයක් ප්‍රමුඛ ලක්ෂණයක් දැරීමේ සම්බාාව නත ලක්ෂණ තුනම ප්‍රමුඛ ලක්ෂණ දැරීමේ සම්භාවිතාවේ. එ අහන්න පුුවන් විධ විදිහයට ඒ ද අපි කක්ක ගෙන ගත්තයින් පස්සේ එක ඇපලිේන්ස් ඕනෙකට උදාගන්න පුලුවන්ක තියන. පැදිලි දොට අපිගෙනවන්න ශාක ඔක්කො මහයිසිය හතලයක්හම්බුනාන ලක්ෂණ දෙක් වත් ප්‍රමුඛ ලක්ෂණ ලැබීම මේ සම්භාවිතාවය අපි හවාගත්තා අට පහයි කියල එමන අපිගෙන ලක්ෂණ දෙක්වත් ප්‍රමුක ලක්ෂණ දරන ශාක සංකයාාව අපිට හොයාගන්න පුළුවන් ඔක්කොම ශාකටික හයිසි හතලියයි ලක්ෂණ දෙකක්ව ප්‍රමුඛශාක දරණ සම්භාවිතාවයට පහයි අන්න ගුණකරානං අපිට ලැබෙනවා මොකක් කියලද ශාකොක්කොම හාරසී යක් තියනවා පැහැදිලිද. අන්න අපි ඔය විස්සර කරල බැලුවේ සම්භාවිතානියම මෙඩලීය ප්‍රවේනියක්ත් එක්ක ප්‍රවේනිගත වෙන්නේ කොහොමද කියන එක හොලබැල් පැ. න ඉළඟට අපියනහෝ ඊළඟ කොටසට අපියන්නේ එතමයි මානව මෙෙන්්ඩලීිය ලක්‍ෂණ ප්‍රවේනිිගතවන ආකාර. මානව මෙෙන්න්ඩලීිය ලක්ෂණ ප්‍රවේනිිගත වන ආකාරය හොල බලන්ඩයිය පැදිලි එක කියන මේ මිනිසා තුල්ල දකින්න හම්බවෙන් සමහර ලක්ෂණ මෙ මෙන්ඩල් කියපු විද්‍යහට පරම්පරාගත වෙලාති. ඇදිි සහර ලක්ෂණ තියන මෙන්ඩල් කිය පුවිදිට රම්පරාගත වෙලා තිය. අන්න ඒ පිළි බඳව ොහො එල බලන්නයිය මොකද මාතෘකාව් මානමමෙන්ඩලීය ලක්ෂණ ප්‍රවේනිගතවන ආකාරය.මෙන්න්ඩල් විසින් ඉදිරිපාත් කරල්ලද මූලික ප්‍රවේනි රටාවලට අනුව ප්‍රවේනිිගතවන ලක්ෂණ රාශීයක්් දකින්න පුළු. මෙෙන්න්ඩල් කියපුවිදියට පරම්පරාගතවෙන අපි තුළ දකින්න හම්බේෙන මිනිසා තුළ දකින්න හම්බේල් ප්‍රවේනිික ලක්ෂණ ගණනාවක් දකින්න පුළුවන් වෙනු ඒකේ කක් පිළිබඳ කෙටිවිස්තරයක් අපි දැනගෙන තියෙන්නු ඒ අතර අපිට තියෙනවා මේ ඇලුණු කම්පෙති හා නිදහස් කම්පෙති පිළිබඳවී ගෙනගන් මේ කම්මුල් වල ගැසීම ගැනේ ගැනගන් ඉඩමතරව දිවරෝල් කිරීමේ හැකියාව පිළිබඳව අපි හොවෙල බල ඉඩාමතරව මේ රිජුමාපටැගිල්ල හා නැවුණු මාපටැගිල්ල පිළිබඳව මෙන්න මේ කියපු ලක්ෂණ මනවාදේ නිදහස් කම්පෙති හා එලනකම්පෙති පැදිලි කම්මුල් අලගැසීම දිවරෝල් කිරීමේ හැ කියාව පැදිලි ඉඩමතරව රිජුමාපටගිල්ල නැවුණු මාපටැගිල්ල මේවා මේ මෙන්ඩල් කියපු විදිහටම පරම්පරාගත වෙන ලක්ෂ. එයින්ද අපි ෝ පිළි බඳ අන්න කෙටියෙන් හොල බලමු විභාගෙට කෙලින්ම්ම ප්‍රශ්නයක් දාන්න පුළුවන් අපිට මානව මෙන්ඩලීය ක් ප්‍රවේනිගත වනාකාරය කෙටියෙන් විස්තර කරන්න කියලා. කිව්වොත් ඔබට කෙටි විස්තරයක් කරගන්න පුළුවන්කම තියෙන් ඕන මෙන්න මේ කියන ලක්ෂණ පිළිබඳු අන්න වැඩ. එනම් අපි කිව් ම අක් කියලද මෙෙන්ඩල් කිව්වා මෙන්න මෙහෙම ප්‍රවේණ කරටා ටිකක් මානවයා තුළ දකින්න හම්බ වෙන ලක්ෂණ කියපු විදිහටම පරම්පරාගත වෙ එතමයි එකක් ඇලනු කම්පෙති හා නිදහස් කම්පෙත් මේ බල ඇලනු කම්පෙති හා නිදහස් කම්පිත් අපි අරගෙන බැලුවොත් අපිට කම්පෙති වරග දෙකක් තිය නොම එකක් මේ විදිට අන්න නිදහස් කම්පෙත්තා අනිත්්‍යක තමයි මේ විදිහට මේක ඇලිච්ච කම්පෙත් මේ අපේ හැමත් එක මේ නිදහස්ස එක මේ නිදහස් කම්පෙත්තා අපි කියනවා ඇලුනු කම්පෙති නිදහස් කම්පෙති හා ඇලුනු කම්පෙත් එත මෙ නිදහස් කම්පෙත්ත මේ ප්‍රමුක ලක්ෂණය කාන්නවෙ මේක මොන ලක්ෂණයද මේක අපි කියනවා අන්න අපිට හම්බවෙන ප්‍රමුකලක්ෂණය ප්‍රමුකලක්ෂණය ඒ න මේක තීරණය කරන්නේ ප්‍රමුකෑලීල මගේ අපි ඕකට කැමති සංකේත අප විච්චි කරන්න පුළන් අපට ඔන්නන් ඕක කැපිටල් කැපිටල්ලා හෝ කැපිටල් ලා සිම්පල්ලාර මගින් තමයි මේක ඇතිකර. එතුර පැදලි ඇලනු කම්පෙති අපි කියන්න මොකක් කියලද නිලීන ලක්ෂණයක් මගින් පාලනය වෙන්න ඒ කියන වෙන විදිරිකොත්තේම නිලීන ඇලීල මගින් පාලනය වෙන්න එනම් මේගේ නිලීනක තමයි සිිම්පල්ලාාර් සිිම්පල්ලාර් ඔච්චරයි ඔන්න ඕක අපි හරියට දැනගෙන තියාගන්න ඕන මොකදද නිදහස්කම්පෙති ඇලුණු කම්පෙති ගමෙන්න්ඩල් කිය ප විදිදර රම්පරාගත වෙන්න කියලා අපිදනන් තියෙන්නුන්. ඉඩමතරව නිදහස්කම්පෙති ප්‍රමුකෑලීල මගින් පාලනය වෙන්න කියලා දනන් තියෙන්නුත්. ඇලුනු කම්පෙති නිලී නෑ ලීල මගින් පාලනේ වෙන්න කියලා අපි දැනගෙන තියෙන්වතු අපේ පරම්පරාවෑඇ තුළෙක් අපේ ජනරේෂණ එකෑ තුළෙේ අන්න අපට දකින්න පුළුවන් වෙනවා මේ ලක්ෂණය කොහොමද තියෙන්නේ කියන. ජපේ පන්තිිකාමරේ තුළ අපිට පුළුව මක්කරණද. අපේ දරුවන් පරීක්ෂා කරල බලල යගෙන්. කියී දෙෙනකුට නිදහස් කම්පෙති තියෙනවාද ඇලුණු කම්පෙති තියෙනව ද කියන පිළිබඳව අපිට පොඩි අන්න පරීක්ෂණත්මකව මේ වැඩේ තහවුරු කරගන්න පුළුවංකම තියෙනවා මේ බලන්න එතකොට මොකක්ද කියන්න කියලා ඇලනු කම්පෙති හා නිදහස් කම්පෙති කම්පෙත්ත කම්මලට ඇලි පැවතීම හෝ නිදහස්ව පැවතීම මෙයින් අදහස් කෙරෙ. නිදහස් කම්පෙති ප්‍රමුඛ ලක්ෂණයක් වන අතර ඇලුම්පෙ නිලීන ලක්ෂණයක් ආන එතකොට නිදහස් කම්පෙති ප්‍රමුකයි. ඒයන්නේ එක කැපිටල්ලාර් කැපිටල්ලාර හෝ කැපිට ලාර සිිපල්ලාර. ඇලනු කම්පෙති අන්න අපි කියනෝ නිලී නයි කියන සිම්පල්ලාාර. මෙබල කම්පෙතිවල ස්වරූපය ආර් සංකීතය කියනක යොදාගත්තු අන්න උබත් විභාගට ගිහිල්ලලා ඔය විදිහටම කරන්න දරු. විාග ප්‍රශ්යට උත්තරේ ලියනකොටත් ඔොය දිහයටම අන්න මෙන්ඩල් ලිය ප්‍රවේණයට අනුවෝ පරම්පරාගතවන ලක්ෂණයක් ලෙස ඇලුණු කම්පෙති හා නිදහස් කම්පෙති දැක්විය හැ ආන හහිම ලිර. නිදහස් කම්පෙති ප්‍රමුඇලීල මගින් පාලනය කරන අතර ඇලුණු කම්පෙති නිලීනැලීල මගින් පාලනයවෙ කම්පෙති සඳහාන්න කැපිටර් ආර් යොදාගනින්. එවි කැපිටල් කැපටල්லாර හෝ කැපටල් සිපල් ම නිදහස් කම්පෙතිද සිපල් සිපල්ර් මගින් ඇලුණු කම්පෙතිද ලබාද කියලා පිට ලසට යන්න පුළුව නම එකට තමයි මේ පිළිවලට කියල දෙන්න වැඩි. කැපිටල් R සංකේතයේ යොදා ගත්ත හොත් අන්න අපි කියනවමොකක් කියලද රූපානු දර්ශය හා ප්‍රවීන් දර්ශය පහත පරිදි දක්වන්න පුළුවන් කැපිටල් R කැපිටල් R හෝ කපිටල් සිපල් ආර මගින් නිදහස් කම්පෙති ලබා දෙනු සිම්පල් සිපල් ආ මගින් ඇලුුණු කම්පෙති ලබාද. ඔන්න ඔච්චරයි ඇලුනු කම්පෙති හා නිදහස් කම්පෙති පිළිබඳව අපි දැන්නගෙන තිබිය යුතු ප්‍රමාණය අ එක කැපිටල් කෙපටල්ලා කපටල්ලාර් සිම්පල්ලාර අපි කියරෙන නිදහස් කම්පතින් සිිපල්ලර් සිිපල්ර් ඇලුණු කම්පෙති ඉට පස්ස අප අනොහමකක් කියවලන්නද ඊළග අපිට හම්බවෙන මෙෙන්ඩලීය ප්‍රවේනික රටාවට අනුව පරම්පරාගත වෙන හැටි බලන් අන්න මේ ඇ මේ ඇලුණු කම්පේති මේ අපිට නිදහස් කම්පෙත්තම අන්න එක බල්ලයි අන් මෙ රපේතියනව වගේ මේ අන්න නිදහස් කම්පෙත්ත ඉඩමතරු මේ ඇලුනු කම්පෙති යන්න ඉල්ළගෙක් කෙනා බල නලලේ කේෂරයකාව පහලට නැවී පැවති නල්ේ කේෂරයකාව පහලට නැමී පැවතීම ඉති අපියකට කෝකටත් කලින් බලලඉන්මමි මේ විඩෝස්පී කියන්න මේ න්න නල්ලේ කේෂරේකාාව පහලට නැමී පැවතිී කොනටිකක් අඩුවට තියෙන කෙනෙග අන්න දකින්න පුළුවන් වෙනෝ බොහොම පැහැදිලිව නරලේ කේෂරේකාාව පහලට නැවිල තියෙනෙක් පැහදිලිත අන්න එම නැත්තං අනිත්තක සාමානය නරලක් තියනෙක් බලන් ඇතැම් පුද්ගලයින්ගේ නලේ හිසකෙස් ආරම්භ වන කේෂරේකාව නලලේ මැදක් ස්ථානයකදී පහලට නැවීඇත් එය ප්‍රමුඛ ලක්ෂණයක් වේ. එසේ නොමැතිවීම නිලීන ලක්ෂණයකි. එකඇ කේෂරේකාාව පහලට නැමිල තියන එක මොකක් කියලාද කියන්. ප්‍රමුක ලක්ෂණයක් කියලා කියනවා. කොට මේ අන්න බලන් කැපිටල් කපිටල් ම්පල් න අපි කියනව විඩෝ ස්පීක්තිීය එක කේශරකාඔ පහලට නැවිල තියෙන හැබැයිසිිම්පල් ඩ සිම්පල්් නන්තියන් අන්න වැඩ එ අට තියෙන්නේ සාමාන්‍ය තත්ත්වයක්ති තුොර මේ සාමාන්‍ය තත්ත්ව කේෂරකාව පහලත් නැවිල තියෙන්න්න නම් එක්කෝ කැපිටල් අකුරු දෙකක් තියෙන් නෝනේ ඒමත් නැත්තං කැපිටල් ලකුරක් එ සිපල් ලකරක් තියෙන් නොනැහැ මුණනොත් අනමගදති කේෂරේකාාව පහලට නැමිල තියෙනවා දැකින්න පුල්ුවන්ග පැදිලිද අන්න මෙන්න අපිට දැකපු අන විඩෝස්පීක් තත්ත්වය ඔබ ප්‍රායෝගිකෝ බලන්න මේ අපි දැකල තියෙන දේවන් ඊළඟකට එ කම්මුල් වල ගැසි මේ හිනාවෙනකොට මුණේ මාංසපේෂී ඇදීමත් එක් ඇතිවන කුඩාාව පාතයක් දන්නවෙ. හිනාාවෙනකොට මකොද වෙන්න මේ අන හිනාාවෙනකොට මේ මුණේ මාංසපේෂී තොගයක් ක්‍රියාත්මක වෙන විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවා මේ මාන්සපේෂි එතකොට අන්න ඒ මාසපේශී වල ක්‍රියාකාරිතය කෙටි සිනුදුපේශීතියු. අන්න කෙටි සිනුදුපේෂී සංකෝචනයක් එක්ක අන්න කම්මුල් වල ගැහෙනවා දකින්න පුළ ක දෙකම වල ගැහෙනක සාමාන්‍ය තත්ත්වයක්. සමාරටයට එක් කම්මුලක් පමණක් වල ගැසීම අපි කියන එක විරල ප්‍රවේනිික ලක්ෂණයක් විදියට අපි සලක අන්න වැඩ. පැදිලි. කම්මුලේ පේෂීවල හමුවන ප්‍රවේනික ව සම්ප්‍රේෂණය වන ලක්ෂණයක් වේ. සිනාසෙන විට මුුණේ පවතින කෙටි සිනුදුපේෂි අන්න වැඩි. සංකූජනයේවි, සම ඇතුළට ඇදගැනීම නිසා අන්න වලගැහෙනවා දකින්න පුළුවන්ග. පැදිලිද අ කෙටිසිනුදු පේශී සංකෝචනය වෙලා සම ඇතුළට ඇදගැනීමත් එක් වලගැසීම සිද්ධ වෙනවා දකින්න පුළුවන්. එමගින් මූුණේ සමේ කුඩා අවපාතයක් නිර්මාණය ව අන්න පුංචි අවපාතයක් හැදෙනවා දකින්න පුළුවන්ගේ. සාමාන්‍යයෙන් කම්මුල් දෙකම වලගැසීම සිද්ධවෙර. මංකිවි සාමාන්‍යයෙන් කම්මුල් දෙකම වලගැහෙනු. හැබැයි. කම්මුලක් පමණක් බල ගැසීම අපි කියනවා මොගක් කියලද විරල ලක්ෂණයක් විදිහට හඳුන්ුව අන්න එක කලාතුරකින් සිද්ධ වෙන එක න්නව පැදිලිද. ඇතුර මේ කම්මුල් වල ගැසීම සංකේතයක් ගත්තො තන්න කැපිටල් නොගැසීම සිිම්පල්ඩ නිලි නැලීලයක් මගින් පාලනය වෙන්න එත කොට අන්න කැපිටල් ඩ කැපිටල් ඩී හෝ කැපිටල් ඩ සිම්පල් ඩී මගින් මොකක්ද වෙන්නේ අන්න ඇති කරනවා මොකදද අන් වල ගැස පැදිලිත් මෙම තියෙනවන කම්මුල් වල ගැසීම සිද්ධ හැබැයි සිිම්පල් ඩී සිම්පල් ඩී තත්ත්වයක් තිබුණොතින් අන්නබලගැසීමක් සිද්ධ වෙන්නේ එක සාමාන්‍ය තත්ත්වයක් විදිහට අයි අපි කිය අන්න දීර්ග විස්තරනෑ කෙටි විස්තරේ හරයට පාඩං කරල තියාග මේති එන්න ඕකට අපිට හම්බෙන උදාහරණයක්ම තාන්නම් අපි කෙටිසිනුදු පේෂී සංකෝජනය හේතු කොටගැෙන අන්න මුහුණේ ඇතිවන පුංචි අවපාතයක් අන්න වැඩි කෙටිසිනුදු පේෂී සංකෝචනයක් එක්ක මූුණේ ඇතිවන කෙටි අවපාතයක් තමයි අපි කියන්නේ වල ගැසීම කියලාපි හඳුන් පැැදිලිද දිවරෝල් කිරීමේ හැකියාව දිවරෝල් කිරීමේ හැකාව පැදිලිද දිවරෝල් කරනවා කියලා කියන්න අපේ මොකේ තුළින් දිව එලියට දාන කොටමක් කරන එකද මෙ දෙපැත්තේ අපි කියනවා අන්තරාස්ථ පේශීතිය මෙන අන්තරාස්ථ පේශීමගින් දිවනාලයක් ලෙසට රෝල් කිරීම මේ අතර නවන එක නෙවෙයි. දිව මේ අතර නාවන නෙවෙයි දිවමක්කරගද. නාලයක් ලෙසට රෝල් කිරීම අපි කියනවා මොකක් කියලද. දිව රෝල් කිරීමේ හැකියාව ලෙස හඳුන්ව පැහැදිලිද අන්. බලන් දිවෙයි පාර්ශික ධාරයම දිවේ දෙ පැත්ත පාර්ෂික ධාරය පැදිලි. නාලයක් ලෙසට උඩුවතට රෝල් කිරීමේ හැකියාව මෙයව මේ නාලයක් වවි දියට උඩුවතට රල් කිරීමේ හැ කියාව තමයි අපි මේක කියා. දිවේ ඇති අන්තරාස්ථපේෂි කෞද දායක වෙන් අන්තරාස්ථපේෂි දිවරෝල් කිරීම සඳහා දායක ව. දිවරෝල් කළ හැකිවීම අපි කියන්නේ මකක් කියලද අන්න තොට මේ කැපටල් ට ලින්ගත් ොත් කැපිටල්ට කැපිටල් තිබුණොත් යිල දෙක දිවරෝල් කරන්න පුළු. කැපිටල්ට සිිම්පල්ට තිබ්බොත් ඒත් දිවරෝල් කරන්න පුළු ආන එනම් මේ. දිවරෝල් කළ හැක ආන්න මේ ගොල්ලන්ට දිවරෝල් කරන්න පුුව පැදිලි අන්න අපිගෙන දිවරෝල් ක හැක හැබැයි මෙහමැලීල තිබුණති සිම්පල්ට සිම්පල්ට තිුණොත් අන්න දිවරෝල් කිරීමක් කරන්න බැ දිවරෝල් කිරීමක් කරන්න පැහැදිලිද අන්න මෙ මෙතින දෙපැත්තේ පාර්ෂිකධාරයෙන් අන්න දිව නාලයක් ලෙසට රෝල් කිරීම දිව මොකයි එලීටදානකොට නාලයක් විදින මක් කරපුලන්ද. රෝල් කරන්න පුුව අංගිකාපි කියනවා මොගක් කියලද. දිව රෝල් කිරීමේ හැකියාව කිය. පැහදිලි. යන්න ඊළඟ ලක්ෂණයට. නැමුළු මාපටඇගිල්ල මේ හිච්චයි කර්ස්ල කියලා කිය. පැදි. මෙ මම පෙන්න්නන එක නෙවෙේ. මේක නෙමේ මේ මම පෙන්න්නන්නේ රජු මාපට ඇගිල්ලම මගේ මාපට ඇගිල්ල හමති හැබැයි නැමුණු මාපට ඇගිල්ල කිය කියන්න මේ තව මේ පැත්තර නැවෙන්න එක කියන මෙන්න මේ ඇගිලි පුරු කෙතියෙනන් මේක අධික සුනම් ඇතාවේ මේ ගොඩක් සුනම්ය ඒහහින්ද මේ මේ පැත්තර මක් කියන බලන්ද අන්න තව නවන්න පුළුවම න්න මගේ නවන්න බෑ කිය மாපටල් පවතින අන්තර් පර්වසந்தී මෙතන තියෙන අන්තර් පර්වසදී අධික සුනම් මෙතාවම හොදට නමන්න පුළුවන්ට. අධි සුනම් මෙතාවේ නිසා மாපටල්ල පිටුපසට නැමීමේ තත්වේි කිය மக்க නමුණු மாපටගල්ල තත්වය නම්බ උදාරණ පෙල්නලඉන්න මෙ රජු මාපට ඇංගිල්ල මේ විදි මෙ තියන හිචයිකර්ස් එකක්වේ මේක මෙහෙම අන්න අන්තර් පරසඳීර් මක්කෙ අතින් නැවි යිති ැදිලි අ ඇතුර බලන් නිසා මාපට ඇංගිල්ල පිටු පසට නැමීමේ තත්වේ නැමුණු මාපට ඇංගිල්ල තත්වය නම්බ අන්න මේක නම් පාලනය කරන්නේ න්න මේ හිච්චයිකස් කියන එක නැමුණු මාපට ඇගිල් අන් එක නිලී නැලිගිලයක්ම අන්ද මෙච්චරලලා අපිකොට අක්ලාට කතා කරල ප්‍රධානකාරණය ප්‍රමු කැලීල මගින් දැ මේ කනම් නැවුණු මාපට ඇගිල්ලේ කියන්නේ සිිම්පල්ලෙ සිම්පල් ලෙස් තිබුණොති අන්න පැදිලිද එක තමයි නැමුණු මාපටැිල්ල කැපිටල්ලෙස් කැපිටල්ලෙස් හෝ කැපිටල්ලේ සිම්පල් ලස් තිබ්බොත් අන්න අපි කියන්නේ සාමාන්‍ය මගේ විදිහ රිජුමාපටඇගිල් මේක රිජුමාපටැගිල් ලක්ති. පැහදිලිද. මෙ නිලීන සිිම්පල්ලෙස් ඇලීලයක් මගින් පාලනය වන නිලීන ලක්ෂණයකි එකන්නේ අ නැමුණුමාපටැගිල් නිලීන ඇලීලයක් මගින් පාලනය කර. ප්‍රමුඛ කැපිටල් ලෙස් ඇලිලය මගින් රිජුමාපටැගිල්ල තත්ත්වය ඇති කර. ඇත රිජුමාපටගිල්ල ්‍රමු කෑලීල මගින් ඇති කරන අන ප්‍රවේණික ක්‍රියාවලිය පැහැදිලිද.න් මෙතිය නතකොට නැමුණු මාපටගිල්ල මෙන්න රිජු මාපටැගිල්ල කියන තත්ත්වේ. පැදිලිද. ඔන්න ඔතනින් අපි මූලික සාකච්ඡාවන්න මානව මෙෙන්්ඩලීය ලක්ෂණ පරම්පරාගතවෙන හැටි පිළිබඳව හොල බැල. පැදිලතකොට ඔන්න අපි දවසේ අරත්‍රියංගී මුහුම පිළිබඳ කතා කරලා සම්භාවිතානය මෙ හා මෙන්ඩලීය ප්‍රවේණී අතරතියන බූම සංකීර්ණ විෂයකාරණ ටික ක අපි සලකාබැලීම සිද්ධ කරා. ඒක අංගී ප්‍රවේණයට අපි සම්භාවිතානය මේ දාළ බැලුව, ද්‍රියාංගී ප්‍රවේනිීර දාල බැලුව ත්‍රියංගී ප්‍රවේනිීරදාල බැලුව. අනට පස්සේ අපිට මේ මානව මෙෙන්ඩල ලක්ෂන් පරම්පරාගත වෙන ඇටි හොයල බැලුව දිවි රෝල් කිරීම හැකිියාව. මුහුණම්බුලු ල ගැසීම පැහදිලි ඉටමතරෝ දිවරෝල් කිරීම හැකියාව ඉට අමතරව රජුමාපටැංගිල්ල හා නැමුුණු මාපටැගිල්ල පිළිබඳව අපිසාකච්චා කර. ඉඩ පස්සෙ අපට යන්න තියෙන ඉළඟ ප්‍රවේනිි විද්‍යාකාරණය පිළිබඳව හොල බලන් ඒතමයි පෙල වැල සටහ එක දි කොටසක්ටිකක් අපි සාකච්ඡා කළ යුතු කොටසක්. අපි ඒ කොටස අන්න ඊළඟ ්‍රීඩියෝ එකන් බලාපොත්තු ච්.